සුභත් වේවා. අද මම යම් යම් කරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කරන්න හේතුවා ඔබ දන්නවා මේ ත්‍රී සිංහලයේ කඩීම කියන පුස්කොළ පොත අප විවිධ අවස්ථාවලදී විවිධ වීඩියෝ සඳහා භාවිතා කරලා තියෙනවා. සම මේකේ කරුණු කාරණා ඔබ වෙත ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මෙහි ඇතුළාන්තයේ තියෙන යම් යම් කරුණු එක කරුණක් පිළිබඳව ඔබට සඳහන් කරන්නම්. මෙහි තියෙනවා පළවෙනි පිටුවේ මේ ත්‍රී සිංහලයේ කඩීම කියන මේ පුස්කොළ පොතේ මධ්‍යම කාලයේ තෙෂර දහසක් හෝ සුවසු දහසක් රාජධානි බෙත් අන්තිම කාලයේ 100ක් රාජධානි බෙත් මෙසේ දඹදිවට අග්‍ර රාජධානි වූ මධ්‍යදේශයේ 3000ක් යුදුන් මනුස්ස වාස වෙත් එසේම දඹදිවට නාභි මණ්ඩලයක්සේ මැද පිහිටිහෙන් මධ්‍ය මණ්ඩලය නම් වේ කියලා. මධ්‍ය මණ්ඩලයේ කොසල් රට සැවැත් නුවර බුදුන් වැඩ සිටි ජේතවනාරාමේ 700ක් යුදුන් මැත්තේ පිහිටි කැලණි දා ගැබ ආත්පසින්ම පිහිටි විහාර දේවාර පෞරුපද නම් හා මෙම දාලා පත්‍ර ශාඛාවලින් සම්පූර්ණව මේ ආකාරයට යම් යම් කරුණක් ඉදිරිපත් කරනවා. මම ඔබට කියන්න හදන්නේ මේ ඉදිරිපත් කරන කරුණ මේ පැහැදිලිව තියෙනවා මේ එදා ලියපු පුස්කොළ පොතක. මේ ත්‍රී සිංහලයේ කඩීමේ මධ්‍ය මණ්ඩලයේහි කොසල් රට සැවැත් නුවර බුදුන් වැඩ සිටි ජේතවනාරාමේට 700ක් යුදුන් මැත්තේ පිහිටි කැලණි දාගැබ. එතකොට මේ කතා කරන්නේ මේ ත්‍රී සිංහලයේ කඩීම ගැන. සහ ඔන්න හොඳින් බලන්න මේ එදා භාවිතා කරපු මිනුම් මේකක පිළිබඳව මේ පොතේම සඳහන් වෙනවා. මේ රටේ දස දහස් ගණනින් ගම් නියම්ගම් තිබ්බ බවට ඒන් එක ගමක් සඳහන් වෙනවා. එදා ගම් හඳුන්වලා තියෙන්නේ මේ රට ඇතුලේ පිහිටා තිබ්බ රටවල් හැටියට. එක රටක් සඳහන් කරනවා මෙහි, කළුගල් බඩ රට. කළුගල් බඩ රට නම් සතරකොණ මහත් වූ කළුගල් සතරකට මැදි වූ රටගල් පර්වතයෙන් අලංකෘතව මේ නමින් ප්‍රසිද්ධ විය. තුදුස්වැනිව කියන ලද නවයොත් නම් රට දිගින් සරසින් නව යොදුන්ය. එසේම මහත් රාජ්‍ය යොදුනෙන් යොදුන නාගරූප කොටන ලද ශිලාස්තම්භ 11 පිහිටා කරන ලද රට නවයොත් රට නම් වේ. එතකොට මේ 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 පත්තිරුවේ සඳහන් වෙන්නේ කළුගල් බඩ රට, නවයොත් රට සහ පස්යොත් රට, ඒ රටවල් තුන ගැන. එතකොට ඔබ හිතන්න මේ කළුගල් බඩ රට දිග ප්‍රමාණය සඳහන් කරන්නේ නව යොදුනක් කියලා. එතකොට මේ මුලින් සඳහන් කරනවා කැලණි දාගැබේ ඉඳන් බුදුන් වැඩ සිටි ජේතවනාරාමයට දුර ප්‍රමාණය 700ක් යුදුන් කියලා. එක රට එක ගමක විතරක් දුර ප්‍රමාණය 9 යුදුනක් තියෙනවා කියනවා. ඒ වගේම මේ රට ඇතුලේ දස දහස් ගණනේ ගම්මාන පිහිටා තිබුණයි කියනවා. ඔබෙන් එතකොට මම අහනවා යුදුනක දුර ප්‍රමාණය මේ එදා මිනුම් මේකකවල දුර ප්‍රමාණය නිවැරදිව හඳුනා නොගැනීමත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මේ ඉතිහාස කතාව විකෘති වෙන්න. එතකොට මේ මාතේ තියෙන්නේ ඉන්දියානු සිතියම. මේ තියෙන්නේ ඉන්දියානු සිතියම. ඔබ සිතන්න දැන් මේ ශ්‍රී ලංකාව අපි සම්මතයේ පිළිගත්තු ඉන්දියාව මේ නේපාලයේ ජේතවනාරාමයේ ඉඳන් මේ ලංකාවේ කැලණි දාගබඩ තියෙන දුර ප්‍රමාණය 700ක් යුදුන්ද. මේ රට ඇතුලේ තියෙන එක රටක කළුගල් බඩ රට දුර ප්‍රමාණය දිග 9 යුදුන් නම් 700ක් යුදුන්ද මෙතන ඉඳන් තියෙන දුර ප්‍රමාණය. මෙන්න මේ කරුණුයි ඔබ සොයා බලන්න ඕනේ. මේ ආකාරයට අපේ එදා හඳුන්වපු මිනුම් මේකක පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න හැකි නම් අපිට පුළුවන් මේ කරුණ සනාථ කරගන්න සහ නිවැරදිව වෙලා තියෙන විකෘති නිවැරදි කරගන්න. දැන් මේ ගැන කතා කරනකොට මට පොතක් හම්බුණා. මේ පොත ඇවිල්ලා බුදුන් උපන් ජම්බුද්වීපය ඉන්දියාවේද හෙළඹීමේද පළමු කොටස. පොත රචනා කරලා තියෙන්නේ MS දයාරත්න මහත්තයා. මෙහි 13 පරිච්ඡේදයේ සඳහන් කරනවා මේ යොදුනක දුර ප්‍රමාණය කොහොමද, ගවක දුර ප්‍රමාණය කොහොමද, මේවා අද මිනුම් මේකක වලින් කොහොමද අපි හරියටම සනාථ කරගන්නේ. මේ ආකාරයේ බොහෝ කරුණු එතුමා සඳහන් කරලා තියෙනවා. මම පරිච්ඡේදයක් කියවන්නම්. බුදුන් වහන්සේ විසින් සිදු කර ඇති චාරිකා පිළිබඳවත්, එහිදී ගමන් කර ඇති දුර ප්‍රමාණයන් පිළිබඳව හා ඒ සඳහා ගත කර ඇති කාලය පිළිබඳවත් සලකා බලන විටදී පෙනී යන්නේ ජම්බුද්වීපයේ එතරම් විශාල රටක් හෝ ප්‍රදේශයක් නොවන බවයි.
බුදුන් වහන්සේ විසින්ම මහා සුදස්සන සූත්‍රයේදී මල්ල ජනපදයේ කුසිනාරානුවර නැගෙනහිර සිට බටහිරටත් දකුණේ සිට උතුරටත් වශයෙන් කුසිනාරාවේ දිගපළල දක්වා ඇත්තේ පිළිවලින් යුදුන් 12ක් හා 7ක් වශයෙනි. මේ කරුණු සඳහන් කරන්නේ එතුමා සුදස්සන සූත්‍රයට අනුව. මේ ආකාරයට කරුණු කාරණා බොහොමයක් එතුමා ඉදිරිපත් කරනවා. සහ තවද ජම්බුද්දීපයේ විශාල ජනපද වශයෙන් ප්‍රසිද්ධ කුසල අංග මගද කසී කෝසල යන රාජ්‍යයන් යොදුන් 300 බැකින් වන බව පූජාවලිය ග්‍රන්ථයේ කිහිප අවස්ථාවකම සඳහන්ව ඇත. එතුමා උදාහරණ කීපයක් දක්වනවා. අපමහා ගෞතම බුදුන් සමයේ 300ක් යොදුන් අඟු මගද දෙරටට නායකයා වූ රජගහනුවර බිම්බිසාර රජුගේ විජිතේහි. ඒකාරයට කරුණක් ඉදිරිපත් කරනවා. ඒ වගේම තව කරුණක් ඉදිරිපත් කරනවා. උදාහරණයක් ලෙස මාගේ මේ රජගහනුවර නම් 80,000ක් නියම් ගමින් හා 18,000ක් මිනිසෙන් විසින් ගැවසී ගත්තේය. 300ක් යොදුන් අඟු මගද දෙරටින් අතුරු නැත්තේය. ඉසිගිලි, වේහාර, වේපුල්ල, පාණ්ඩව, ගිජ්ජකූට යන පංචමහා පර්වතයන් විය. මේ පූජාවලියෙන් උදාහරණ නම් පෙන්වන්නේ. එතකොට එතුමා දීර්ඝ විස්තරයක් මේ පොතේ සඳහන් කරනවා. මේ යොදුන් ප්‍රමාණය මොන පොත්වලද මේ යොදුන් භාවිතා කරලා තියෙන දුර ප්‍රමාණවල් පිළිබඳව. එතකොට මේ ඔබ දන්නව මේ ඉතිහාස කතාව විකෘති වෙන්න නිවැරදිව තේරුම් ගන්න බොහෝ දෙනාට අපහසු වෙලා තියෙන්නේ මේ සිව්හෙලේ සිටි ගෝත්‍ර හතර පිළිබඳව. නාග ගෝත්‍රය, දේව ගෝත්‍රය, යක්ක ගෝත්‍රය, කුම්භාණ්ඩ ගෝත්‍රය, මේ මිනිසුන් පිළිබඳව, ඒ ගෝත්‍රවලට අයත් මිනිසුන් පිළිබඳව නිවැරදි අවබෝධයක් තවමත් මිනිසුන්ට නැහැ. අනිත් කරුණ වෙලා තියෙන්නේ මේ එදා භාවිතා කරපු මිනුම් මේකක පිළිබඳව, මේ යොදුන, ගව්ව, මේ පිළිබඳව යම් අවබෝධයක් අපේ මිනිසුන්ට නැහැ. ඒකයි හිතන්නේ යොදුනක් කියන්නේ විශාල දුර ප්‍රමාණයක් කියලා. නමුත් ඉතින් මේ උදාහරණය මරම් බලන්න මෙහි මුලින්ම සඳහන් කරන්නේ බුදුන් වැඩ සිටි ජේතවනාරාමයේ සිට කැලණි දාගැබට දුර ප්‍රමාණය යොදුන් 700යි කියලා. එතකොට ඒ වගේම මේ පොතේ සඳහන් කරනවා මේ රට ඇතුලේ රටවල් බොහෝ ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ගම්නියන් ගම් දසදහස් ගණනින් තිබිලා තියෙනවා. මේ එක ගමක කළුගල්බඩ කියන රටේ ගම කියලා ගත්තොත් එහි දුර ප්‍රමාණය 9 යොදුන් කියලා සඳහන් කරනවා. එතකොට අද සම්මතයෙන් අපි සලකන නේපාලයේ ජේතවනාරාමයත් අපේ ලංකාවේ කැලණි විහාරයත් අතර දුර 700ක් යොදුන්ද කියලා ඔබ සිතා බලන්න.